අද දවසේ අපිත් එක්ක සහභාගී වෙන ඔබ හැම කෙනෙක් යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් අද දවසේ තිතාමත් ආදරයෙන් පිළිගන්නවා. හොඳයි ප්‍රේමණීය දේව දරුවනි, අද දවසේ උන්වහන්සේගේ වචනේ අපි බලන්නට යනවා. උන්වහන්සේගේ වචනේ අපිට ශක්තිය ගෙන දෙනවා. එම නිසා උන්වහන්සේගේ වචනය තුළ අපි දවසින් දවස ඉදිරියට යන්නට අවශ්‍යයි. අද අපි බලන්නට යනවා රෝම 8 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි වගන්තියේ. ඒ ස්ථානයේ මෙසේ ලියා තිබෙනවා. එලෙසම ආත්මයන්න් වහන්සේත් අපේ දුර්වල කම්වලදී උපකාර කරනසේක. මක් නිසාද යුතුය ලෙස යාඥා කරන්න අපි නොදනිමුව. නමුත් ආත්මයන්න් වහන්සේම කිය නොහැකි කෙඳිරි ගෑම්වලදී අප උදෙසා මැදහත්කම් කරනසේක. හොඳයි ප්‍රේමණීය දේව දරුවනි, අද දවසේ තාමත් වැදගත් වචනයක් උන්වහන්සේගේ වචනේ කියනවා. උන්වහන්සේගේ ශුද්ධාත්මයන්න් වහන්සේ අපිට මැදහත්කම් කරනවා කියලා. ඉතේක ඉතාමතු වැදගත් දෙයක්. දැන් දන්නවද අපි මේ පොළොවේ ගමන් කරන විට අපිට ශක්තියක් දෙන්න කෙනෙක් ඉන්නවා නම් ඒක පුදුමාකාර වටිනා දෙයක්. ඒ මනිසා මේ උදෑසන උන්වහන්සේගේ වචනේ ඔබ අල්ලගන්න. ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබට මැදහත්කම් කරන දෙවියන් වහන්සේ. උන්වහන්සේ ඔබට මැදහත්කාරකම් කරන දෙවියන් වහන්සේ. උන්වහන්සේ ඔබට මැදහත්කම් කරන දෙවියන් වහන්සේ. හැම උදෑසනක ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබ තුල සිටිනවා. උන්වහන්සේ සදාකල්ම ඔබ තුල සිටිනවා. යේසුස් වහන්සේ පැහැදිලිව කිව්වා යොහාන් පොතේ, වෙන සැනසිලිකාරයෙක් නුඹලා වෙතට එවනවා. උන්වහන්සේ නුඹලා සමග සදාකල්ම නැවතී සිටිනවා කියලා. උන්වහන්සේ නුඹලව අනාථව නහරින්නේ මේ කියලා උන්වහන්සේගේ වචනේ කීවා. ඒක නිසා ප්‍රේමණීය දේව දරුවනි, ඉතාමත් වැදගත් දෙයක් මේ පොළොවේ අපි ගමන් කරන විට ශුද්ධාත්මයන් වහන්සේ අපිට අවශ්‍යයි. උන්වහන්සේ අපි තුල සිටිනවා. යේසුස් වහන්සේව අපි පෞද්ගලික ගැලවුම්කාරය හැටියට පිළිගන්න විට ශුද්ධාත්මයන් වහන්සේ අපි තුලට එනවා. අපි උන්වහන්සේ තුලට යනවා. අපි අන්නේ භාෂාවල් කතා කරලා අපි උන්වහන්සේව නමස්කාර කරන විට අපි ශුද්ධාත්මයන් වහන්සේ තුලට ගමන් කරනවා. එම නිසා ඔබ උන්වහන්සේට තව තව ලං වෙන්න, ඔබට අන්නේ භාෂාව අවශ්‍යයි නම් ඔබ හොඳට නමස්කාර කරන, ඔබ යේසුස් වහන්සේට ස්තුතිවන්ත වෙන්න, එවිට ඔබේ දිව පැටලිලා ඔබ අන්නේ භාෂාවල් කතා කරන්නට යනවා. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වෙනුවෙන් මැදහත්කම් කරන්නා වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ අපිට උපකාර කරන්නා වූ දෙවියන් වහන්සේ. මේ පොළවේ දිවි ගමන අපි ගමන් කරන විට විවිධ බාධක, විවිධ දේවල් වලට අපිට මුහුණ දෙන්නට අවස්ථාව හම්බෙනවා. ඒ හැම අවස්ථාවක් තුල ශුද්ධාත්මයන් වහන්සේ ඔබට මැදහත්කම් කරන්නා වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ අපිට උපකාර කරන්නා වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ අපේ ශක්තිය අපිට සපයන්නා වූ දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේ තුල තිබෙන සියලු දේවල් අපිට නිදහස් කරන්නේ ආත්මයන් වහන්සේ. යේසුස් වහන්සේ පැහැදිලිව කීවා, උන්වහන්සේ පැමිණියාම මා සන්තක දෙයින් රැගෙන නුඹලට දෙනවා කියලා. දන්නවද අපි මේ පොළොවේ ගමන් කරන විට අපිට විවිධ බාධක වලට අපිට මුහුණ දෙන්න වෙන විට, ඔබ දේව වචනේ කියලා මෙනෙහි කරලා ඔබ ඇතුලේ තියෙන විට ශුද්ධාත්මයන් වහන්සේ වචනේ අරන් එවේ ඒ වෙලාවේ මොහොතේ ඔබව ශක්තිමත් කරන දෙවියන් වහන්සේ. උන්වහන්සේ ඔබ තුලයි සෙනෙහවන්ත සහෝදර සහෝදරියනි. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල සිටිනවා. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ මත සිටිනවා. ශුද්ධාත්මයන් වහන්සේ ඔබගේ ගමන මත සිටිනවා. ඔබ යන හැන හැම ස්ථානයක් තුල ආත්මයන් වහන්සේ ඔබ සමග වාසය කරන්නා වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ අප වෙතට ආවේ සදාකල්ම අපි තුල ජීවත් වෙන පිණිස. උන්වහන්සේගේ වචනයක තිබෙනවා, උන්වහන්සේ අප වෙතට එන්නේ සදාකාලයටම අප සමග සිටින පිණිස කියලා. උන්වහන්සේ අපි අනාථව නහරින්නා වූ දෙවියන් වහන්සේ. මේ උදෑසන ඔබට වැදගත් දෙයක් කියන්න, ඔබේ බලාපොරොත්තු කඩ වෙලා ඉන්නවද? උන්වහන්සේගේ වචනේ කියනවා ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් නුඹලා අධික බලාපොරොත්තුෙන් යුක්තව සිටින පිණිස කියා. එම නිසා ඔබ ශුද්ධාත්මයන් වහන්සේව විශ්වාස කරන්න, ඔබ උන්වහන්සේව අදහන්න, ඔබේ බලාපොරොත්තු වැඩි වෙන්නට යනවා. උන්වහන්සේ ඔබ තුලයි. කිසි කෙනෙක් පුද්ගලයා අපිට ප්‍රේම කරනවා, නමුත් ඔවුන් අපි ළඟ හැම වෙලාවෙම ඉන්නේ නැතිවේ. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල නිරන්තරයෙන් හැම වෙලාවකම වාසය කරන්නා වූ දෙවියන් වහන්සේ. ඔබ හැම මිනිසියෙකුට ප්‍රේම කරන්න, ඔබ ශුද්ධාත්මයන් වහන්සේටත් ප්‍රේම කරන්න. උන්වහන්සේ ඔබ ඉදිරියට රැගෙන යන්නා වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ ඔබට ආලයේ පෙසප යන්නා වූ දෙවියන් වහන්සේ.
උනහසොබට සුවය නිදහස් කරන්නා වූ දෙවියන් වහන්සේ එදා යේසුස් වහන්සේ වින්ද කසපාරේ සුවය අද උනහසගේ ආලේපය තුලින් උනහසෙ ඔබ තුලට නිදහස් කරනවා එම නිසා සුද්ධාත්මයන් වහන්සේ මේ පොළවේ ජීවමානව වැඩවසනා වූ ජීවමාන දෙවියන් වහන්සේ උනහසේ බලවන්ත දෙවියන් වහන්සේ උනහස ඔබට යුතුය ලෙස යාඥා කරන ඔබ දන්නේ නැත්නම් උනහසේ ඒ ස්ථානයේ තුලත් ඔබට මඟ පෙන්වන්නා වූ දෙවියන් වහන්සේ එම නිසා ඔබ උදෑසන නැගිටින විට ඔබ යාඥා කරන්න යන හැම වෙලාවකම ඔබ සුද්ධාත්මයන් වහන්සේට කියන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ආත්මයන් වහන්සේ මට යාඥා කරන්න මට අවශ්‍යතාවය ගැන ඔබ වහන්සේ මට එලිදරව් කරන්න කියා දන්නවද අපේ ජීවිතේට අවශ්‍ය කරන යාඥා ඉල්ලීම හරියටම දන්නේ උන්වහන්සේ දන්නවද උන්වහන්සේ තුල අපි යාඥා කරන විට සුද්ධාත්මයන් වහන්සේගේ උපකාරය අපි පතන විට උන්වහන්සේ අපිට අවශ්‍ය කරන හරිම දේ ගැන අපිට යාඥා කරන්නට උන්වහන්සේ අපිට පෙළඹීම දෙනවා ඒක නිසා ඔබ සුද්ධාත්මයන් වහන්සේත් එක්ක ගමන් කරන්න ඔබ බලවත් වෙන්න සුද්ධාත්මයන් වහන්සේ බලවන්තයි උන්වහන්සේ ඔබ තුලයි උන්වහන්සේ ඔබ මතයි උන්වහන්සේ ඔබේ පවුල මතයි ඔබේ දිවි ගමන මතයි උන්වහන්සේ ඔබ ශක්තිමත් කරන ඔබට බලය දෙන දෙවියන් වහන්සේ ශිළු යක්ෂ ආත්මික ක්‍රියාවල් පිටදමා උන්වහන්සේ ඔබ ඉදිරියට රැගෙන යනවා වූ දෙවියන් වහන්සේ එම නිසා සුද්ධාත්මයන් වහන්සේට ඔබ ලං වෙන්න අපි දිනෙන් දින අපි උන්වහන්සේ ගැන ඉගෙන ගන්නට යනවා අපි ආත්මයන් වහන්සේ ගැන කතා කරන්නට යනවා ශුද්ධාත්මයන් වහන්සේ බලවන්තයි ක්‍රියා දෙවිනි පරිච්ඡේදයේ ශුද්ධාත්මයන් වහන්සේගේ පැමිණීමෙන් පස්සේ අපොස්සලු සහ උන්වහන්සේගේ සෙනඟ තුල මහත් පරිවර්තනයක් සිදු වුණා ආර්ථිකයේ කඩායමක් සිදු වුණා සුවේ වෙනසක් සිදු වුණා ඔවුන්ගේ නිර්භීතකමේ වෙනසක් සිදු වුණා ඔවුන්ගේ නිර්භීතකම මේ ලෝකෙටම ව්‍යාප්ත වෙන ස්ථානයක් සිදු වුණා ශුද්ධාත්මයන් වහන්සේගේ පැමිණීමෙන් පස්සේ එමෙනිසා උන්වහන්සේගේ සාක්ෂිකාරයන් හැටර ගමන් කරන පිණිස සුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් ඔබ පූර්ණ වෙන්න උන්වහන්සේ ඔබව පල ගන්නනසේක්වා උන්වහන්සේ ඔබට යාඥා කරන්න උපකාර කරනසේක්වා සුද්ධාත්මයන් වහන්සේ ඔබේ දිවි ගමන ආලෝකමත් කරනසේක්වා ඔබ දවසින් දවස ආත්මයන් වහන්සේත් එක්ක ගමන් කරන්න අද දවසේ මේ වචනේ කරුණ කොටගෙන සුද්ධාත්මයන් වහන්සේ යේසුස් වහන්සේගේ නාමයෙන් පියාණනි මේ හැම කෙනෙක්ට ඔබ වහන්සේ ආශිර්වාද කරනසේක්වා මේ දේශනාව මේ පණිවිඩය අහපු ඔබ හැම කෙනෙක්ට උන්වහන්සේ තව තවත් ආශිර්වාද කරනසේක්වා ඔබ හැම කෙනෙකුටම යේසු පිහිටයි